ලංකාවේ මේ මොහොත වන විටත් මේ පෙම්බතා පෙම්බතිය ඇති වනාරව නැත ලිංගිකත්වය මත පදනම් වන වීඩියෝ කුඩා දරුවන්ගේ වීඩියෝ ඇතර මේවා සමාජ මාධ්‍ය මුදාහැරීම් නඩු කටයුතුවලට යා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. තොර අපි එකපාර්ට විරෝධතාවයක් දැක්කොත් මේක පනතම හොඳ නැහැ කියලා. සමහරට මේකත් පැත්තකට යන්න පුළුවන් නේද? මේක ඇත්තටම පරිසමින් බලන්න ඕන කාරණයක්. දැන් අපි දන්නවා පහුගිය කාලෙත් පුරාම මේ සමාජ මාධ්‍ය එහෙම නැත්තම් නව මාධ්‍ය හරහා මේ ලොකු විනාශයක් වෙනවා කියලා මතයකුත් හැදුනනේ. එතකොට අර ඔබ කිව්වා වගේ අපි එහෙම කියන්න ගියොත් කෙනෙක් හිතන්න පුළුවන් මේ මිනිස්සු හැම එකටම විරුද්ධ වෙනවා. මේකෙන් අපි ලොකු සමාජයට හානියක් වෙලා තියෙනවා. අපිට දරුවෝ හදාගන්න බෑ. අපි කොහොමද මේක කරන්නේ? හැබැයි අනික් පැත්තෙන් අපි කල්පනා කරන්නේ මේ අන්තර්ජාල වේදිකා හරහා නව මාධ්‍ය හරහා අපේ අදහස් දැක්වීමේ අයිතිය කොච්චර පුළුල්ලුරද කියලා කාරණා. ඔබ දන්නවා දෙරණ මාධ්‍ය ජාලයේ රූපවාහිනිය විතරක් තියෙන කාලේ එතකොට ප්‍රවෘත්තියක් පළ කරන්න උනහම සමහරට ඔබට උනත් යම් අදහසක් පළ කරන්න තියෙනවා. සමහරට ප්‍රවෘත්ති කතුවරයා ප්‍රධාන සංස්කාරකවරයෙකුත් මේක දාන්න එපා කියලා ඔබට ඒක පළ කරන්න වෙන්නේ. ඒ වගේ විවිධ බාධක තියෙනවා යම් ප්‍රවෘත්තියක් ඉස්සරහට එනකොට. හැබැයි නමුත් ඔබට දැන් ඒක එපා කිව්වත් ගිහලා සමාජ මාධ්‍ය ගිණුමක ලියන්න පුළුවන්. ඒ නිසා මේ සමාජ මාධ්‍ය වේදිකා නව මාධ්‍ය වේදිකා හරහා අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පුළුල්ලා තියෙනවා. එතකොට අපි පළමුවෙන්ම තීරණය කරන්න ඕන අපිට මේ දැන් තියෙන අයිතිවාසිකම ආරක්ෂා කරගෙන ඒකේ තියෙන අඩුපාඩු හදාගන්නවද? එහෙම නැත්නම් අපි මේ සේරම පැත්තකට දාලා නිකන් ගල්ලුගියට ආපහු යනවද කියනක. එතකොට මම ඉන්නේ මම හිටගන්න මට සිද්ධ වෙන්නේ අපි මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඕන කියන මතේ.